අයිබෝන් හිතවතුනි අදත් ආචාර්ය හර්ෂද සිල්වා මහතා සමගින් අර්ථ තර්ක රැගෙන ඔබේ නිවහනට ආවා. අයිබෝන් ආචාර්යතුමා. අයිබෝන්. දැන් මේ වෙනකොට රටේ ආර්ථික කරුණු ගණනාවක් සාකච්ඡා වෙන මොහොතක් දැන් අද තියෙන දේ නෙමෙයි හෙට අපි දකින්නේ. දැන් මහ බැංකු පනත පාර්ලිමේන්තේ සම්මත වුණා ආචාර්යතුමා. දැන් මේක මහ බැංකුවේ ස්වාධීනත්වයේ තර කරන්න ලොකු හේතුවක් වෙනවද නැද්ද කියන ප්‍රශ්නේ තාමත් තියෙන්නේ විවාද සම්පන්නව. මේක නේ ඔබතුමාගේ අදහස මොකද්ද? මෙහෙමයි මේක මන් නම් විශ්වාස කරන්නේ අවුරුදු 50කට විතර කලින් ගේන්න තිබුණේ. එහෙම වුණා නම් මේ රට බංකොලොත් වෙන්නේ නැහැ කියන මතය තමයි මම නම් ඉන්නේ. මොකද මේකට ප්‍රධානම හේතුව තමයි දැන් අපි කියනවා මේකට ඉංග්‍රීසියෙන් ෆිස්කල් ඩොමිනන්ස් ඔෆ් මන්ට්‍රි පොලිසි කියලා. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය අධිකාරිය විසින් ග්‍රහණය කරගෙන ඉන්නවා මේ මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනය. දැන් මේක අපි විග්‍රහ කරෝතින් තේරන භාෂාවෙන් දැන් ඡන්දයක් දිනලා ආණ්ඩුවක් පත් වෙනවනේ. එතකොට ඒක දේශපාලන වැඩක්නේ. අපි මේවා කරනවා, මෙන්න මේ පාරවල් හදනවා, මෙන්න මේ බදු අඩු කරනවා, වැඩි කරනවා, මෙන්න මේ සහනාධාර දෙනවා. ඊට පස්සේ ආණ්ඩුව ඒ පොරොන්දුව ජනතාවට ඉස්ස කරන්න ඕන. ඒක තමයි අපි කියන්නේ සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා ඒ පත් වෙන ආණ්ඩුවයි ජනතාවයි අතුලේ. එතන මේක කරනකොට රටේ මේ සාර්වාර්ථිකයේ යම්කිසි විදියකට අස්ථාවර වෙනවනම් හරි ඒක ස්ථාවරව තබා ගන්න එක මහ බැංකුවේ වගකීම. එතන මහ බැංකුව තීරණය කරන්න ඕනේ කොච්චර මුදල් සැපයුමේ සීමාවක් තියෙන්න ඕනද. ඒ මුදල් සැපයුමේ සීමාව අත්නොමතික ලෙස වැඩි වුණොත් ඒ සීමාව ඉක්මවා මේ කට්ටිය මුදල් අච්චු ගහන්න සිද්ධ වුණොත් එහෙම ආණ්ඩුවේ නොයෙකුත් පොරොන්දු ඉෂ්ට කරන්න එහෙම වුණොතින් එහෙම උද්ධමනය වැඩි වෙනවා. හරි එහෙම උද්ධමනය වැඩි වුණොතින් එහෙම බඩු මිල වැඩි වෙනවා, මිනිස්සුන්ට දරා ගන්න බැරි වෙනවා, රුපියල යගේ කඩාගෙන වැටෙනවා. එතන මහ බැංකුව තියෙන මේ ස්ථාවර කිරීමේ වැඩසටහනක්. මහ බැංකුවකට කිසි දවසක රටක් දියුණු කරන්න බෑ. මේක තියෙන මිත්‍යාව. රටක් දියුණු කරන්න නම් මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ, හරි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ, ලෝකෙත් එක්ක එකතු වෙන්න ඕනේ, අපනයනය කරන්න ඕනේ. ඒව කරන්න තමයි රජයක් පත් වෙලා රාජ මූල්‍ය ප්‍රතිපත්ති ඉස්සරහට අරගෙන යන. දැන් සමහර අවස්ථාවලදී සිද්ධ වෙන දෙයක් තමයි අර රාජ්‍ය මූල්‍ය, ඒ කියන්නේ අර පොරොන්දු ඉෂ්ට කරන වැඩපිළිවෙල කරන අවස්ථාවේදී ඔවුන්ට ඒකට අවශ්‍ය මුදල් නැත්තම්. දැන් ලංකාවට වෙච්ච දේ තමයි බදු අඩු කරාම භාණ්ඩාගාරයට එන්න තිබිච්ච රුපියල් බිලියන 6-700ක් ලැබුණා. ඉතින් ඒ වෙනුවට මුදල් අච්චු ගහලා අපි සරල විවහාරයට කියන්නේ ඇත්ත වශයෙන්ම වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර මහ බැංකුවට විකුණනවා අඩු පොලියට. එතකොට ඒ නැති සල්ලි මහ බැංකුව විසින් භාණ්ඩාගාරයට ලබා දෙනවා. ඒක තමයි සාමාන්‍ය මුදල් අච්චු ගහනවා කියලා විවහාරය අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මුදල් සැපයුම ඉහළ යනවා. මෙහෙම වුණාම අර කියපෝ සාරු ආර්ථික අස්ථාවර වෙනවා. හරි එතකොට ඒක නවත්තන්න තමයි මේ පනත ගෙනල්ලා තියෙනවා. ඒකයි මං කිව්වේ මේ මම මේ රජයට විතරක් මේ වරද්ද පටවන්නේ නැහැ. එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂගේ රජයට විතරක් වරද්ද පටවන්නේ නැහැ. අවුරුදු ගාණක් තිස්සේ වෙච්ච දෙයක් මේක. ඒතර අපි දේශපාලන කෝණයකින් එහා ගිහිල්ලා බලන්න ඕනේ මෙවැනි අතිශයින් වැදගත් පනත් සම්මත කරනකොට ඒ මහ බැංකුවට තියෙන ස්වාධීනත්වය රැකගන්න. ඒතර මහ බැංකුවට පුළුවන් වෙන්න ඕනේ කියන්න නැහැ. අපි ඔය ඉල්ලන විදිහට මුදල් අච්චු ගන්න සූදානම් නැහැ කියලා. ඒතර මේ පනතේ සිද්ධ වෙන මූලිකම දේ තමයි මහ බැංකුවට ඒ තිබිච්ච බලපෑම මින් ඉදිරියට රජයට කරන්න බෑ. ඒ කියන්නේ නිවාඩ් කබ්‍රාල්ට හෝ නන්දලාල් වීරසිංහට හෝ ඉස්සරහින් එන අධිපතිවරයාට ලියුමක් ලියලා කියන්න බෑ මෙන්න මෙච්චර මුදල් ඔහෙලා අපිට අච්චු ගහලා දෙන්න ඕනේ. මොකද නීතියෙන් කරන්න බෑ. හරි එතකොට එහෙමනම් රජයට අවශ්‍ය මුදල් සපය ගන්න රජයට වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. බදු වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙන දේවල් වෙන්න පුළුවන්. හැබැයි අර බල කිරීම කරන්න බෑ. හැබැයි ඒකෙදී අපි සංශෝධනයක් ගෙනාවා. මොකද අධිකරණයෙන් ඒ සංශෝධනය ගෙනා යුතුයි කියන මතය හිටියා. ඒ කියන්නේ හදිසි අවස්ථාවක් වුණොත්
යුද්ධයක් ආවොත් එහෙමත් නැත්නම් මේ අපේ මේ කොරෝනා වගේ මේ හදිසි අවස්ථාවක් ආවොත් පබ්ලික් සෙකියුරිටිස් ඕඩිනන්ස් එක යටතේ ජනාධිපතිවරයා ඉමර්ජන්සි එකක් කතා කරලා ඊට පස්සේ පාර්ලිමේන්තුව හරහා කෙටි කාලීනව මොවුන්ට මුදල් අච්චු ගහන්න පාර්ලිමේන්තුවේ මේ මේ ඕවර්සයිට් එක යටතේ ඉතාමත්ම හදිසි අවස්ථාවකදී කරන්න පුළුවන්. නැත්තම් කරන්න බෑ. සමගි ජන බලවේගයේ විදිහටද ආචාර්යතුමනි මේක ගෙනාවේ මේ සංශෝධනය ගෙනාවේ? නෑ මේ සංශෝධනය ගෙනාවේ අධිකරණයෙන්. අධිකරණයට සමගි ජන බලවේගය මොන වගේ සංශෝධනද මේ පනතට එකතු කරේ? අපිට එකතු කරන්න සංශෝධන තුනක් මූලික වශයෙන් තිබ්බා. ප්‍රධානම එක තමයි මේ ස්වාධීනත්වය කියන්නේ මේකේ ගවර්නන්ස් ස්ට්‍රක්චර් එකක් තියෙනවා මේකේ පාලනය. එතකොට මේක පාලනය කරන්න බෝඩ්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ගවර්නන්ස් බෝඩ් කියලා එකක් තියෙනවා. ඊළඟට මන්ත්‍රී පොලිසි කමිටි කියලා එහෙම තව බෝඩ් එකක් තියෙනවා. එතකොට මේ ගවර්නන්ස් බෝඩ් එක එහෙම නැත්නම් මේ පාලන බෝඩ් එකට පත් කරන්නේ 6 දිනක් ජනාධිපතිවරයා. මේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත. ඉතින් අපේ ප්‍රශ්නේ උනේ මේ ජනාධිපතිවරයා අද ඉන්න රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන් හෙට ඉන්න සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන් අනිද්දා ඉන්න වෙන කවුරු හරි වෙන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයාට මේ බලය දිය යුතුද? එහෙම වුණොත් දේශපාලනීකරණය වෙයිද? ඉතින් ඒ නිසා අපි යෝජනා කරා 3 දෙනෙක් ජනාධිපතිවරයා පත් කරන 3 දෙනෙක් කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක විසින් පත් කරන්න කියලා. ඒක පිළිගත්තේ නැහැ. තව එකක් තමයි මේ මන්ත්‍රී පොලිසි කමිටි කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි මේ මූල්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගන්න. හරිම රහස්‍ය තොරතුරු මෙතන මේ මෙතන තියෙනවා. කාට හරි මේ තොරතුරු එළියට ගියොතින් එහෙම කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරන්න පුළුවන් අවස්ථාවන් අපි දැකලා තියෙනවා. මීට කලින් ලංකාවේ සිද්ධ වෙලා තියෙනවා. අනිත් එක 11 දිනක් සමන්විත මේ බෝඩ් එක ලොකු වැඩි කියන අපේ මතය අපි ඉන්නවා. අත් වශයෙන් මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් සියලුම දෙනා ඒක එහෙමයි කියලා පිළිත් ගන්නවා. ඉතින් අපිට ඕන වුණා මේ 11 බෝඩ් එක 7ට අඩු කරන්න. 7ට අඩු කළා එතන සංශෝධනයක් ගේන්න. අත් වශයෙන්ම ඒ පනත ඉදිරිපත් කරන්න විනාඩි 30කට 40කට කලිනොත් සියලුම දෙනා මේකට එකඟ වුණා. නමුත් ඒක ඒ වෙලාවේ ආණ්ඩුව ඒ සංශෝධනය පිළිගත්තේ නැහැ. තවත් සංශෝධනයක් ගේන්න අපි උත්සාහ කරා. accountability එකක් තියෙනවනේ, වගකීමක් තියෙනවනේ, වගවීමක් තියෙනවනේ. එතකොට දැන් මින් ඉදිරියට මහ බැංකුව එකඟ වෙන්න ඕනේ මුදල් ඇමතිවරයාත් සමග ඊළඟ අවුරුදු 3 උද්දමනයේ කීයද කියලා. එතකොට අපි හිතමු 3යි කියලා කිව්ව, 4යි කියලා කිව්ව. ඒ 3ට හෝ 4ට තියාගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? හරි, කාගුද වගවීම කොහොමද අපි ඒක මේ මේ නීතියානුකූල කරන්නේ? ඉතින් අපිට අවශ්‍ය වුණා ඒ ඉවත් කිරීමේදී මේ මේ බෝඩ් එක සහ අධිපතිවරයා ඉවත් කිරීම කියන කොටසක් තියෙනවා. ඒ ඉවත් කිරීම කියන කොටසට මේක ආදේශ කරන්න මේ රජය සමග වෙන එකඟතාවයේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන එකඟතාවයේ කඩ වුණොත් කිහිප වාරයක් කොයි ආකාරයකටද මේ වගවීම ක්‍රියාත්මක කරන්න කියලා. ඒකටත් ඒගොල්ලෝ එකඟුනේ නැහැ. නමුත් මෙවැනි සංශෝධන තමයි අපි ඉදිරිපත් කරේ. ඉතින් ඒව තමයි. නමුත් ආණ්ඩුව බාරගත්තේ නැහැ. ඩොක්ටර්, දැන් අනිත් එක මේ වෙනකොට ආයෙත් පාරක් භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොලේ වැඩි වීගෙන යනවා. ඒ ඇයි මෙහෙම වෙන්න හේතුව? නැ මෙහෙමයි, මේක කෙටි කාලීනව උච්චාවචන වෙන්න පුළුවන්. මොකද හදිසි මේ ඒ කියන්නේ හදිසි නෙවෙයි, අත වශයෙන්ම රජයේ ආදායම බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ඇවිල්ලා නැහැ. හරි, දැන් බලන්න ආදේශී ආදායම් බදුවකින් එන්න තියෙන ප්‍රමාණය ඇවිල්ලා නැහැනේ. ඔවුන්ට ඒක මේ එකතු කරගන්න පුළුවන්ද කියලා මේ දන්නේත් නැහැ. කස්ටම් එකෙත් එහෙම, එක්සයිස් එකෙත් එහෙම. එතකොට එහෙමනම් රජයේ ආදායම අඩු වෙනවා නම් ඔවුන්ට තව තවත් වෙළඳපොළට ගිහිල්ලා මේ ණය වෙළඳපොළෙන් ලබා ගන්න ඕනේ. දැන් මහ බැංකුවට කිසිසේත්ම දායක වෙන්න හැකියාවක් නැත්නම් මේ වැඩේට වෙළඳපොළේ පොලි අනුපාතය ඉහළ යන්න තියෙන මේ chance එක වැඩි. හැබැයි එකක් තියෙනවාමයි, ඒ කියන්නේ මේකේ transitional provision එකක් තියෙනවා. ඒ කියන්නේ මේක සම්මත වෙලා කතානායකවරයා අස්සම් කරපු දවසේ ඉඳලම මහ බැංකුවට වහාම ඊළඟ දවසේ ඉඳලා මේ මම කලින් කිව්වාගේ ප්‍රාථමික වෙළඳපොළේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර ගන්න තියෙන හැකියාව නැති වෙන්නේ නැහැ.
ඒ ට්‍රාන්සිෂන් පොසිෂන් එකට මාස ගාණක් යනවා. ඉතින් ඒක ස්මූත්ලි මේක වෙන්න තියෙන්නේ. නමුත් බහුතරයක් අවශ්‍යතාවය ලබා ගන්න වෙන්නේ වෙළඳ පොලෙන්. ඒ නිසා ඕක ඉහළ පහළ යන්න මේ හැකියාව තියෙනවා. තියෙනවා. ඒ වගේම තත්ත්වයකට ડોක්ටර් මේ රුපියල් අව ප්‍රමාණය වෙන එක දැන් දිගින් දිගටම මේ අව ප්‍රමාණය වෙනවා. මේ තත්ත්වේ දිගටම තියෙන තත්ත්වයක් කියලා කියන්න පුළුවන්. මෙහෙමයි. දැන් බලන්නකෝ දැන් අපි අපේ මුදල් කාර්ක සභාවට දැන් මේක ගෙනල්ලා මේ ආනයන සීමාවල් ලිහිල් කරමින් තියෙනවා. අර මොකද ආනයනය සමහරු හිතනවා ආනයන වලට සීමා දාලා ආනයන තහනම් කරලා අපනයන විතරක් කරන්න කියලා. මේ ලෝකෙ එහෙම කරන්න බෑ. ආනයනයි අපනයනයි කියන්නේ එකම කාසිය දෙපැත්ත. හරි. ඒතොර ආනයනය සීමා කරනකොට අපි අපනයනේ අපේ මේ තරඟකාරීත්වයෙන් පල්ලෙහාට වැටෙනවා. හරි. ඉතින් ඒ නිසා අපි ආනයනයට අවශ්‍ය ඉඩ පහසුකම් ලබා දෙනවා. අනිත් එක රජයේ IMF එකත් එක්කත් එකඟ වෙලා තියෙන මේ ආනයන සීමා ඉවත් කරන. ඒතොර වාහන ඇරුණාම වාහනේ කියන්නේ කාර් ඇරුණාම මම හිතන්නේ පොදු ප්‍රවාහනයට අවශ්‍ය වාහන ගේන්නත් අවශ්‍යතාවයක් ලොකුවට තියෙනවා. බස් ඒවා මේවා. ඉතින් මේ එතකොට ඉල්ලුම ඩොලරයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. අනිත් එක තමයි පොලි අනුපාතය දැන් ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට එනවා. මේ පල්ලෙහාට එනකොට ආයෝජකයෝ නැවතත් ආයෝජනය කරන්න නොයෙකුත් මේ කර්මාන්ත ශාලා විවෘත කරන්න ඒවා වැඩි දියුණු කරන්න එක්ස්පෑන් කරන්න දැන් නැවතත් උත්සාහ ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට රුපියලට තියෙන මේ ඩොලරයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉතින් ඩොලරයට තියෙන ඉල්ලුම වැඩි වෙනකොට අපනයන ඩොලර් එන ප්‍රමාණය යම්කිසි හිතන තරම් වැඩිවීමක් නැහැ. මොකද අපි කවුරුත් දන්නවා දකින්නවා ඇඟලුම් ශාස්ත්‍රයේ යම් කඩාවැටීමක් තියෙනවා. ඒතර ඔවුන්ගේ බලාපොරොත්තු වෙන අපනයන ආදායම එන්නේ නැහැ. එතකොට ඒ අවස්ථාවේදී ඉල්ලුම සැපයුම මත ඩොලරයකට තියෙන ඉල්ලුම ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. ඉතින් ඒක තමයි ඔය 200 ගණන් වලට අඩු වෙනකොට නිකම් බොරුවට කෝ ගහනකේ තේරුමක් තිබුණ නැත්තේ. මොකද මම නම් දිගින් දිගටම විශ්වාස කරේ මේක 330ට 40ට වගේ ගානකටවත් යයි කියලා. ඉතින් එවැනි මේ සම්භාවිතාවයක් තමයි තියෙන්නේ. හැබැයි අපි එකක් තේරුම් ගන්න ඕනේ. අපි කියනවාද ශ්‍රී ලංකන් ෆොරෙක්ස් මාකට් ඉස් වෙරි තින්. ඒ කියන්නේ ඩොලර් මිලියන 40ක් 50ක දෛනික වෙළඳාමකින් උනත් මේ රුපියලේ උච්චාවචනය ඇඟට දැනෙන විදිහට තියෙනවා. හරි. මොකද ඒ ඒ ඒ කියන්නේ නැරෝ බෑන්ඩ් එකක් තින් මාකට් එකක් තියෙන. දැන් ඩොලර් මිලියන 4500ක දවසක මේ වෙළඳාම් පොලක් තියෙනවා නම් ඔක ඔච්චර දැනෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි උදාහරණයක් හැටියට අපි හිතමු පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ බිලක් ගෙවන්න තියෙනවා. එදා වෙළඳ පොලෙන් ඩොලර් මිලියන 3400ක් අවශ්‍ය වෙනවා. ඉතින් එහෙම වුණාම ඉල්ලුම හදිස්සියෙම වැඩි වෙනවා. එතකොට සාමාන්‍ය ප්‍රමාණයට වඩා රුපියල කඩාගෙන වැටෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු කාගේ හරි ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් ඇතුළට ආවා. එතකොට ඩොලරයට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒතර මේක පල්ලෙහාට යනවා. ඉතින් ඒ නිසා ඒ උච්චාවචනය තියෙනවා. හැබැයි මම දකින විදිහට නම් මේක මේ යන ට්‍රෙන්ඩ් එක තවදුරටත් ටික දවසක්වත් මේ විදිහටම යාවි. මේ විදිහටම පවතිවි කියලා. ආචාර්යතුමනි දැන් මූල්‍ය අරමුදලේ වැඩසටහනේ තත්ත්වය පිළිබඳව අපි ටිකක් මේ දවස්වල උනන්දු වෙන්නට ඕනේ. ඇත්තටම දැන් දෙවෙනි වාරිකයක් අපිට හම්බ වෙයිද නැත්නම් මොකක්ද මේකේ අනාගතය ඔබ පුරකතනය කරන විදිහට? නැ මේකේ ලේසි වෙන්නේ නැහැ. මොකද දෙවනි වාරිකය ගන්න නම් ඩෙට් රීස්ට්‍රක්චරින් වැඩපිළිවෙල ඉවර වෙන්න ඕනේ. ඉතින් දැනට ඩොමෙස්ටික් ඩෙට් ඔප්ටිමයිසේෂන් එක කරා ජූලි මාසේ 25 තමයි තිබුණේ අරසාධක අරමුදලටත් ETF එකටත් තමන් මේක කරනවද නැද්ද කියන තීරණය දෙන්න. හැබැයි ඒ කට්ටියට ඒක දෙන්න හැකියාවක් නැහැ. හරි. ඉතින් ඒ නිසා මේ ඩෙඩ්ලයින් එක පස්සට දාලා තියෙනවා. හරි. මොකද සමාජයේ මේ විද්වත් කතිකාවක් පටන් අරන් තියෙනවා මේක සාධාරණද නැද්ද කියන එක සම්බන්ධයෙන්. හරි. අපි දිගින් දිගටම කිව්වා මේක අසාධාරණයි කියලා. ඒක මේක සමසේ බෙදලා යන්නේ නැහැ කියලා. කෙසේ වෙතත් පෝස්ට්පෝන් වෙලා තියෙනවා. ඒකට පෝස්ට්පෝන් වුණාම ඊළඟට මොකද්ද ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ගැන
මොකද්ද තියෙන තත්ත්වය අපි ඒක ගැන හරියටම දන්නේ නැහැ. දැන් ওই දේශීය ණය ප්‍රශස්තකරණයත් දැන් ඉවරද ඩොක්ටර් දැන්? නෑ ඉවර නෑ. ඉවර නෑනේ. පටන් අරන්වත් නෑ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සමග තීරණයක් ගත්තා. මෙන්න මේක තමයි වැඩපිළිවෙල. මේකයි වැඩපිළිවෙල කියලා පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මා. දාලා මේ කට්ටියට කිව්වා ඕගොල්ලෝ ඇප්ලිකේෂන් බාර දෙන්න කියලා. දින නියම කරා. මේ මොකද මේ පෙන්ෂන් ෆන්ඩ් එකක් දෙකක් නෙවෙයි තව තියෙනවානේ. EPF එක තමයි ප්‍රධාන පෙන්ෂන් ෆන්ඩ් එක. එතකොට මේ කට්ටියට දින දීලා තිබ්බා. හැබැයි දින දැන් පස්සට දාලා තියෙනවා. ඉතින් ඒක ඉවර වෙන්න ඕනේ ඊට පස්සේ ජාත්‍යන්තර ප්‍රතිව්‍යුහගත කරන වැඩේට යන්න. ඉතින් කොච්චර කාලයකට යයිද කියලා මට කියන්න බෑ. දැන් දැනුත් තව හෙටන්න දැනුණා අගෝස්තු මාසේ. හරිද? සැප්තැම්බර් මාසේ වෙනකොට මේක ඉවර කරගන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳව මට ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් නෑ. නමුත් එච්චර ලේසි වැඩක් හැටියට මට නම් පේන්නේ නෑ. එතකොට දෙවෙනි වාරිකය ලබා ගැනීමේ ගැටලුවක් ඇතිවීමේ හැඩක් පේනවද? මට ඒක හරියටම කියන්න බෑ. මොකද මම දන්නේ නැති නිසා. නමුත් එලියෙන් බලන පුද්ගලයෙක් හැටියට මේ මම දකිනවා ගැටලු මතුවෙමින් තියෙනවා. එකක් තමයි එක පැත්තකින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාදය තියෙනවා. අනිත් පැත්තෙන් මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණය කෙලින්ම ඩිරෙක්ට්ලි ලින්ක් වෙලා තියෙනවා. අපි කියනවා මේ රජයේ ග්‍රොස් ෆයිනෑන්සිං නීඩ් කියන එක. ඒ කියන්නේ කොච්චර මුදල් රජය ණය හැටියට වෙළඳපොළෙන් ලබාගත යුතුද කියන එක. ඒක ඩිරෙක්ට්ලි ලින්ක් වෙලා තියෙනවා කොච්චර බදු ආදායමක් රටේ මේ මේ ආණ්ඩුවට මේ එනවද කියලා. ඒතකොට මේ බදු ආදායම බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට ආවේ නැත්නම් ඔය ග්‍රොස් ෆයිනෑන්සිං නීඩ් කියන දල මූල්‍ය අවශ්‍යතාවය වැඩි වෙනවා. හරි, ඒක වැඩි වුණොතින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ෆෝමියුලා එක වෙනස් වෙනවා. හරි, ඒතර මේ එකකට එකක් ලින්ක් වෙලා තියෙන. ඉතින් මේ මේ බොහෝ දෙනාට මේක හරියටම පැහැදිලිව පේනු නැති වුණාට මේ මම දැක්ක නන්දලාල් වීරසිංහත් මේ ඊයේ පෙරේදා කියලා තියෙනවා ඔය මේ ඩොමිනෝ එකක් වගේ නෙමෙයි මේක ඩොමිනෝ ඉෆෙක්ට් එකක් වගේ තියෙන්නේ. හරි, එකක් ගැස්සුනොත් තවයි දෙක තුනක්ම ගැස්සෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ පටන් අරන් තියෙන වැඩපිළිවෙල මේ මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඒ ගියේ නැත්තම් ආණ්ඩුව බලාපොරොත්තු වෙන විදියට එහෙමනම් මේ ගැටලු මතුවෙන එක වළක්වන්න බෑ. දැන් ආචාර්යතුමනි අනිත් ප්‍රශ්න දැන් ජනතාව වෙනදාට වෙනදා නොගුවිරු අන්දමට සියලුම දේශපාලන පක්ෂවල ආර්ථික දැක්ම වල සම්බන්ධයෙන් බලාගෙන ඉන්නේ මොනවද කරන්නේ? මොවුන්ගේ අදහස කොහොමද අනාගතයේදී රටට කොයි විදිහට සුබදායි ප්‍රතිපත්තිද අරගෙන ඉන්නේ? මේ ආදී වශයෙන් වෙනදාට වඩා ජනතාව උනන්දු වෙනවා. දැන් ඔය සාමාන්‍යයෙන් ඕන දෙයක් කරපු දෙයක් අපි බලාගෙන ඉන්නවා. ඒ වගේ ප්‍රශ්නයක් නේ තිබුණේ. දැන් මේ වෙනකොට මේ සේවකාර්ථ සාධක මුදලෙත් ප්‍රශ්නේ පැන නැගිලා තියෙන හින්දා ජනතාව හිතනවා මේ විපක්ෂය විශේෂයෙන්ම මේ ඉදිරියේදී හොඳ ප්‍රතිලාභ සමාජිකයන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙයි කියලා. සේවක අර්ථ සාධක අරමුදල ලැබෙලා නම් ඉස්සෙල්ලා සේවකයාට රැකියාවක් තියෙන්න එපා. දැන් මේ රැකියාව නිර්මාණය කරන්නේ කොහොමද කියන එක මත තමයි මං හිතන්නේ ජනතාව බුද්ධිමත්ම ඊළඟට ඡන්දෙත් පාවිච්චි කරනවා. හරි, එතකොට ඒක තමයි අපේ පක්ෂයේ දිගින් දිගටම කියන්නේ. අපිට මේ මැනිෆැක්චර්ඩ් එක්ස්පෝර්ට්ස් ඒ කියන්නේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩ අපනයනය කිරීම සඳහා වැඩපිළිවෙලක් ඕනේ. එහෙම නැත්නම් අපේ රටට මේ අවශ්‍ය රැකියා නිර්මාණය කරන්න බැරි වෙනවා. දැන් උදාහරණයක් හැටියට බලන්නවම අපි තේරුම් ගන්න ඕනේ ඊළඟ අවුරුදු 5 10 මොකද වෙන්නේ ලෝකේ. දැනටම AI තියෙනවා, ඔටෝමේෂන් තියෙනවා. එතකොට බලන්න දත් ලෝකේ වෙන්නේ මොකද්ද කියලා බලන්න. වෙන්නේ අඩු ස්කිල්ස් තියෙන ලෝ ස්කිල් ජොබ්ස් එන්නේ නැති වෙනවා. ඉස්සර මැෂින් එකක් දැම්ම නම් ඒ මැෂින් එක වටේට රැකියා 10ක් නිර්මාණය වුණා නම් අද නිර්මාණය වෙන්නේ 5යි. තව අවුරුදු 5කින් රැකියා 2ක් නිර්මාණය වෙනවා වෙන්න පුළුවන්. එහෙමනම් අපි හිතන්න ඕනේ අද ගැන නෙමෙයි. අපි හිතන්න ඕනේ අවුරුදු 5ක් ගැන, අවුරුදු 10ක් ගැන. ඉස්සරහට. එතකොට එහෙමනම් කොහොමද ඒ අපේ අවුරුදු 5කින් අවුරුදු 10කින් එළියට එන රැකියා ශේෂ්ත්‍රයට එන දරු හරි කොයි ආකාරයෙන් ඒ සමාජයට ඒ වෙළඳපොළට මුහුණ දෙන්න පුළුවන් ආකාරයක හැකියාවක් තියෙනවද? මොනවද ඒකලගේ ස්කිල් සෙට් එක? හරි, අපි තාම මොනවද මේ අවුරුදු පස්සේනේ ඉන්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒවා නොකර අපිට
අපිට කිසි විදියකට ඊළඟ අභියෝග වලට මේ මූණ දෙන්න බෑ. ඉතින් අර්ථසාධකේ ඉන්න රැකියා තියෙන්න ඕනේ. රැකියා කොහෙන්ද නිර්මාණය වෙන්නේ? අපි කොහොමද මේ රැකියා නිර්මාණය කරන එන්ජින් වලට සම්බන්ධ වෙන්නේ? හරි, දැන් දැන් උදාහරණයක් හැටියට බලන්න. අපි දිගින් දිගටම කියන මේ ඉලෙක්ට්‍රොනිකස්, හයි ටෙක්, හරි iPhone එකක් වෙන්න පුළුවන්, කම්පියුටර් එකක් වෙන්න පුළුවන්, චිප් එකක් වෙන්න පුළුවන්, ඔටෝමොටිව් පාර්ට් එකක් වෙන්න පුළුවන්. දැන් මේවා වැඩිපුර පරිභෝජනය වෙන්නේ ඉහළ ආදායම් තියෙන රටවල. පහළ ආදායම් තියෙන රටවල අපේ වාගේ ඉලෙක්ට්‍රොනිකස් මැනුෆැක්චර්ඩ් ගුඩ්ස් පාවිච්චි වෙන ප්‍රමාණය අඩුයි. හරි, ඉතින් ඒ නිසා තමයි අපි දිගින් දිගටම කියන්නේ අපිට මෙන්න මේ ජාලවලට සම්බන්ධ වෙන්න ඕන. මොකද ඒ ඉහළ ආදායම් තියෙන රටවල ගෘහස්තයන් වලට වලින් තමයි අර ඉල්ලුම තියෙන්නේ. ඒතර ඒ ඒ ගෘහස්තවලට තමයි අපි මේ සැපයුම ලබා දෙන්න ඕන. එහෙම සැපයුම ලබා දෙනවා කියන්නේ අපනයනය කරන එක. ඒ අපනයනය කරොත් තමයි අපිට ඩොලර් ලැබෙන්නේ. ඒ ඩොලර් ලැබුණොත් තමයි අපේ ගෙවල් වලටත් ඒ අලුත් තාක්ෂණයේ තියෙන භාණ්ඩ, නිෂ්පාදිත භාණ්ඩ පාවිච්චි කරන හැකියාවක් තියෙන්නේ. ඒතර කොයි වෙලාවෙත් ගැප් එකක් තියෙනවා. මේ ගැප් එක පොඩ 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 අපි අඩු කර ගන්න ඕනේ. එතන තමයි අපි යන්න ඕනේ. නැතුව අපි හිතනවා නම් රැකියා නිර්මාණය කරන්න පුළුවන් මේ රට ඇතුළේ, මේ රට ඇතුළේ නිෂ්පාදනය කරලා රටවැසියාට මේවා විකුණලා අපිට පුළුවන් කියලා මේ මේ මේක ඇතුළේ ජීවත් වෙන්න, ඒක කවදාකවත් මේ ඉස්සරහට යන්න පුළුවන් වැඩපිළිවෙලක් නෙමෙයි. කඩිනමින් වෙනස් වෙ යුතු ආර්ථික ක්‍රමයක අපි ඉන්නවා. ආචාර්යතුමනි, මගේ අවසන් ප්‍රශ්නය අද දවසේදී, දැන් මේ වෙනකොට අද දවසේ ආර්ථිකය ගත්තට පස්සේ විනාඩියකින් අපිට කියන්න පුළුවන්ද රට කොයි පැත්තට යන්නේ කියලා? මේ හොඳ පැත්තකට යන්නේ, නරක පැත්තට යන්නේ, මොකද්ද වෙන්නේ කියලා? නෑ, මෙහෙමයි. යම් කිසි ස්ථායි භාවයක් තියෙනවා කියන එක අපිට නෑ කියන්න බෑ. උද්දමනයේ 10%ට ඇවිල්ලා තියෙනවා. හැබැයි තේරුම් ගන්න, උද්දමනයේ 10% කියන්නේ මේ ගිය මාස 12ට සාපේක්ෂව ගිය මාස 12කට කලින් තත්ත්වයට අනුව 10%කින් බඩු මිල ඉහළ ගිහලා තියෙනවා. හැබැයි ගිය ජූලි මාසෙ වෙනකොට බඩු මිල 60%කින් ඉහළ ගිහලා තියෙනවා. හරි, ඒතර අවුරුදු දෙකකට කලින් බැලුවොත් මේක 70%කින් ඉහළ ගිහලා තියෙනවා. ඉතින් සමහර විට මේ උද්ධමනය අඩු වෙනවා කියන්නේ බඩු මිල අඩු වෙනවා කියලා නෑ. ඒකෙන් කියන්නේ බඩු මිල වැඩි වීමේ වේගය අඩු වෙනවා. බඩු මිල වැඩි වෙලා ඉවරයි කොහොම. හරි, එතකොට යම් කිසි ස්ථාවර භාවයක් තියෙනවා. රුපියල යම් කිසි ස්ථාවර භාවයක් තියෙනවා. පොලි අනුපාතය යම් කිසි ප්‍රමාණයකට පහළ වැටෙනවා. නමුත් ස්ථායි කිරීම සහ රැකියා නිර්මාණය කිරීමට රට සංවර්ධනය කරනවා කියන එක සම්පූර්ණයෙන් දෙකක්. හරි, ඉතින් එහෙම කරන්න නම් මං හිතන්නේ ජනතාවට අවකාශය ලබා දෙන්න ඕනේ තමන් කැමති ආර්ථික ප්‍රතිපත්තියක් හරහා මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය රාජ්‍යයක් අලුත් ආණ්ඩුවක් බිහි කරන්න. ඉතින් ඒකට ජනමතයක් ඕන වෙනවා. ඒක තමයි දේශපාලන පක්ෂයක් හැටියට අපි කොයි වෙලාවෙත් කියන්නේ අපිට මේ ඡන්දය හැකිතාං කික්මඩ ලබා දෙන්න. මොකද ජනමතයක් තියෙන ආණ්ඩුවක් සමග රට සංවර්ධනය කරන්න අවස්ථාවක් දෙන්න කියලා. බොහොම ස්තුතියි. අතර මේ අපි සතිපතා ජනතාව දැනුවත් කරන්නට ඕනේ රටේ මේ ආර්ථික තත්ත්වය සහ මේ ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන්. එතකොට තමයි ජනතාවට හිතෙන්නේ අතරම ඡන්දයක්වත් අවශ්‍යයි කියන එක, මැතිවරණයක් අවශ්‍යයි අපි රට වෙනස් පැත්තකට අරගෙන යන්න කියලා. බොහොම ස්තුතියි අද දවසේදීත් මේ කතාව හට එකතු වුණාට. අපි ලබන සතියේ තමයි මෝචයතුමනි. බොහොමයි ස්තුතියි ඔබට. Thank you. අපි හිතවතුනි ලබන සතියේ තමයි ඔබට සුදයි රාත්‍රියක්.